ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, සුදු පාවුලතුමා ගලාති ලිපියේ අපිට ශුද්ධාත්ම ඵල ගැන සඳහන් කරද්දී ඊළඟ බොහොම වටිනාම ශුද්ධාත්ම ඵලය තමයි ආත්ම දමනය, සෙල්ෆ් කන්ට්‍රෝල්. දැන් අපේ සිතට විවිධ සිතුවිලි එනවා, යහපත් අයහපත්, පාපතර, ඒ වගේම ආවේගශීලී සිතුවිලි ඒවා එනවා. මේවා පාලනයකින් තොරව අපි ක්‍රියා කරන්නට ගියොතින් අපි තිරිසනුන් බවට පත් වෙනවා. සමහරට හදිසි කෝපය නිසා අපි අතින් බොහොම වැරදි සිදු වෙන්නට පුළුවන්, කෙනෙක්ගේ ජීවිතය පවා විනාශ වෙන්නට පුළුවන්. ඉතින් මේ ආත්ම දමනය කියන එක හරිම වැදගත්. මේ ආත්ම දමනය නැත්නම් අපි විවිධ පාප කර්මයන්ට ගොදුරු වෙනවා. ඉතින් අපිව ඒ යක්ෂයාගෙන්, ලෝකයාගෙන්, මාංශයාගෙන් ආරක්ෂා කරන්න ශ්‍රද්ධාත්මයන් වහන්සේ දෙන්නා වූ සුවිශේෂතම ඵලයක් තමයි මේ ආත්ම දමනය. ඉතින් අපි යාඥා කරමු. සමහරට අපේ ආවේග වෙන්න පුළුවන්, අපේ හැඟීම් වෙන්න පුළුවන්, අපේ යම්කිසි ආකාරයක අපේ ජීවිතයේ විනාශයට පත්වෙන දෙයක් වෙන්නට පුළුවන්. ඒක අපිට පාලනයකින් තොරව අපි ක්‍රියා කළොත්ින් සමහර විට මොනවයි මොනවයි දන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන් යාඥා කරමු ශ්‍රද්ධාත්මයන් වහන්සේට මේ ආත්ම දමනය දෙන්න. විශේෂයෙන් අපේ දරුවන්ට අද මේ අන්තර්ජාලයත් එක්ක සැරිසරද්දි මේ ආත්ම දමනය නැත්නම් ඒ දරුවෝ ගොඩාක් පව්වලට වැටෙනවා. අපි යාඥා කරමු අපිට ශ්‍රද්ධාත්මයන් වහන්සේගෙන් ඒ ආත්ම දමනය නැමැති ඵලය දීලා අපේ ජීවිත ලස්සන කරන්නට කියලා. අද දවසේදී ඔබ අතින් සිදුවෙන හැම දෙයක්ම ඒෂද් දහත්මෙනට වහන්සේ මෙහෙවීමට යටත් කරලා ඒවා සාර්ථකත්වයට පත් කරන දිනයක් ජිසු පිහිටයි. ඔබට සුබ දවසක්.